කලවලට අද පොඩි සාත්තුවක් කරනවා දෙලුම් පැලවල ඉතින් මගේ මේ කෘෂිකර්ම ජීවිතේ පටන් ගත්තේ ඇත්තරම වෘත්තීය කෘෂිකර්ම ජීවිතේ පටන් ගත්තේ ගිය අවුරුද්දේ ජූනි මාසේ තමයි 2020 ජූනි මාසේ තමයි මුලින්ම මම මේ වත්තට ඇවිල්ලා तुब करविल वगा पटंगत्ता इट पास अगोस्तु मासे तमाय दिलूम वगा पटंगत इन देंग अदवेन कोट संपूर काबनी को तमाय दिलूम वगा करानी देंग करानी में पास साल लला कोटक ये बेटे का लोकु करना ये पास साल हमारे पौर का तीर दिए ना कंपोस्ट पौर का तीर दिए ना इतिंग आय अमुतु इंग आलु तिंग कंपोस्ट के ना दान नोन्ने मुगत अपी තනකොළ කපලා ඒ තනකොළ දාලා මේ දිරන්න දාලා දින්. මේ මොකද කොම්පෝස්ට් එකක් තියෙන. ඉතින් සමහරු ඉස්සෙල්ලා මට හිනා වුණා. වගා කරන්න ආව කිව්වහම ඉසුත් දන්නේ නැහැ කියලා. මෙහෙමයි. කෘෂිකර්මය කියලා කියන්නේ ඇත්තටම විතර පොඩි සතුටක් තියෙන වැඩක්. ඒකේ රිස්ක් එකකුත් තියෙනවා. ඒ රිස්ක් එක හරි පරිස්සමෙන් මැනේජ් කරගෙන කරන්න ඕනේ. කොහොම නමුත් සමහරු මට කිව්වා ඩවුන් ග්‍රේඩ් වෙන්න එපා කියලා. ඒ කියන්නේ මං ඉන්න තැනින් පල්ලෙහාට වැටෙන්න එපා කියලා. මෙහෙමයි. දැන් අපි හිතන් ඉන්නේ මම කෘෂිකර්මය කරනවා කිව්වහම මෙයා මේ හේනක් කරනවා. මෙයාට හේනක් තියෙනවා, මෙයාට වත්තක් තියෙනවා. මොනවා හරි වගාවක් තියෙනවා කියලානේ. මම එතනින් හිතන්නේ මම හිතන්නේ මට ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනි එකක් තියනවා කියලා. ඒ කියන්නේ ආහාර නිෂ්පාදන සමාගමක් ෆැක්ටරි එකක් තියනවා කියලා. මේ තියෙන්නේ මගේ ෆැක්ටරි එක. ආහාර නිෂ්පාදන ෆැක්ටරි එක. ඉතින් මං එහෙම කියලා මං එහෙම හිතලා මං සතුටු වෙනවා. ඒක මම ඩවුන් ග්‍රේඩ් වීමක් කියලා හිතන්නේ. ඊට පස්සේ ගොඩක් අය හිතනවානේ මේක අමාරු වැඩක්. කෘෂිකර්මය කියන්නේ අමාරු වැඩක් මේ උදැල් අරගෙන කැත්ත අරගෙන එහෙම කර එහෙම හැමතිස්සෙම දුක් විඳින්න ඕන කියලා. ඔව් ගොඩක් අමාරුයි තමයි. ඒ වුණාට දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ ඔෆිස් එකේ වැඩ කරනවා කියලා. ඕගොල්ලෝ ඔයා බැංක කෙනෙක් කියලා, ඔයා ડોක්ටර් කෙනෙක් කියලා, ඔයා ලෝයර් කෙනෙක් නම් මොකක් හරි කියන්නකෝ. නමුත් දැන් මමත් LLB graduate කෙනෙක් නේ. මමත් දැන් මේක කරන්න නැතුව උසාවිය යන්න හිතාගත්තා නම් මම උසාවි ගිහිල්ලා ගෙදර ආවට පස්සේ අනිවාර්යෙන් ජිම් එකකට ගිහිල්ලා මගේ බඩ බස්ස ගන්න ඕන, මගේ ඇඟට එක්සර්සයිස් කරන්න ඕන, කොලෙස්ටරෝල් පුච්ච ගන්න ඕන, ෆැට් එක පුච්ච ගන්න ඕන. ඒ ඔක්කොම මම කරන්න ඉපේ. ඉතින් ඔයා ඔෆිස් එකේ වැඩ කරනවා නම් ඔයා ඔෆිස් අවය ගිනුත් පස්සේ ඔයා පැය දෙකක් ජිම් එකකට ගිහිල්ලා මරෙන්න ඕන. ඔෆිස් එකෙත් ඔයා අමාරුවෙන් වැඩ කළා, ඔයා ජිම් එකකට ගිහිල්ලා මහන්සි වෙන්න ඕන. හැබැයි අපි එහෙම නැහැ. අපි ඒ ජිම් එකේ කරන වැඩ ටික වගේම වැඩ ටිකක් දවසට පැය 5ක් 6ක් කරනවා. සමහර වෙලාවට ඊටත් අඩුවෙන් කරන්නේ. දවසට පැය 4ක් 5ක් වගේ ව්‍යවස්ථාවක්. ඉතින් වැඩ තියෙන දවසුත් තියෙනවා නැත්තේ නේ. නමුත් අපි විතරක් නෙමෙයි මහන්සි වෙන්නේ. ඔගොල්ලොත් මහන්සි වෙනවා. ඔගොල්ලෝ ජිම් වලට යනවා. ජිම් වලට ගිහිල්ලා උස්සන බර වගේම තමයි මේකෙන් උස්සන බර. අපේ ඇඟ ඇතුලේ තියෙන මෙකනිසම් එක දන්නේ නැහනේ. මෙයා උස්සන්නේ ඩම්බෙල් එකක්ද? මෙයා උස්සන්නේ උදැල්ලක්ද කියලා? ඇඟ ඇතුලේ තියෙන එනර්ජි වේස්ට් කරන මොකක් හරි පද්ධතියක් විසින් ඒක දන්නේ නැහනේ. එයා දන්නේ මෙයා එනර්ජි එකක් වේස්ට් කරනවා කියලා විතරයි. ඉතින් මං එනර්ජි එක වේස්ට් කරනවා මෙතෙන්ට. ඔයා ගිහිල්ලා ජිම් එකට ගිහිල්ලා ඔයා ඩම්බෙල් එකක් උස්සලා එනර්ජි එක වේස්ට් කරනවා. ඉතින් same thing. එතකොට එහෙම හිතන්න පුළුවන් නම් අපිට මේක මහ ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ඉතින් එකක් තමයි සමහරු කියනවා මේ අවුවේ ඉන්න වෙනවා කියලා. ඒක නම් ඇත්ත. අවුවේ ඉන්න වෙනවා. කළු වෙලා තියෙන මමත් ඉතින් එහෙම තමයි. අවුවේ ඉන්න වෙනවා. දැක්කම අවුවක් නැහැ. නමුත් අත්‍තරම අවුවේ ඉන්න ඕනේ. කෘෂිකර්මය කරද්දී අවුවේ ඉන්න වෙනවා. නමුත් මේ මිතන්නකෝ අපි අවුවේ ඉන්නේ ඇයි? අපි පනිෂ්මන්ට් එකකට නෙමෙයිනේ අවුවේ ඉන්නේ. අපි අවුවේ ඉන්නේ මුදල් උපයන්න. ඉතින් අවුවේ ඉන්නේ මුදල් උපයන්න නම් මුදල් උපයන්න අවුවේ ඉන්නේ අපි විතරද?
ඇයි මුදල් රුපියන් අවුවේ අවුවේ දර ක්‍රිකට් ගහන ක්‍රිකට කෙනෙක් එයාත් මුදල් රුපියන් ක්‍රිකට් ගහලා එයා තනිකර අවුවේ නී ටෙස්ට් මැච් එකක් ගහනවා කියලා දැන් ටෙස්ට් මැච් එකක් ගහනකොට එයා කොච්චර අවුවේ ඉන්න ඕන මුළු දවස් පහක් එක දිගට කට් අවුවේ ඉන්න ඕන නේ අපි නම් ටිකක් වැහිපොදේ හරි වැඩ කරනවානේ නම් ටෙස්ට් මැච් එකක් ගහන්න බෑනේ වැහිපොදේ මැච් එකක් ගහන්න බෑනේ වැහිපොදේ එතකොට තව එකක් ගන්නකො ආමි ඔෆිස කෙනෙක් ගන්නකො ඒගොල්ලෝ කොච්චර දුක් විඳින්න ඕන ඉතින් ඒ වගේ තමයි එහෙම දුක කියන එක ඒක අපේ ඇඟේ ඇඟ දන්නේ නැහැ කොයි විදිහට එනවද කියලා දුක ශාරීරික දුක කියන එක ඇත්තම දුකක් නෙවෙයි දුක කියන්නේ ඇත්තම ඒක දැනෙන්නේ මනසට මානසිකව අපි කරන වැඩේ ගැන තෘප්තිමත් නැත්තම් අපිට ඒක බෝරින් නම් ඒකට ඒක අපිට මේ සතුටක් ගෙන දෙන්නේ නැත්තම් අන්න ඒතර තමයි දුක තියෙන්නේ ඉතින් මේක ඇත්තම සතුටක් ගෙන දෙනවා ඇත්තම කිව්වොත් මම දැන් බැංකුවක අයිතිකාරයෙක් මේ තියෙන මගේ බැංකුව මේ බැංකුව මට ඕන තරම් ණයට දෙනවා ගෙදරට එළවලු ටික දෙනවා මේ තියෙන දෙලුම් ගස් ඉස්සරහට ඒගොල්ලෝ මට මේ මට අවශ්‍ය ආර්ථිකය මගේ හදලා දෙනවා ඉතින් අපි හිතන්න ඕන අපි දෙයක් ඉන්වෙස්ට් කරගන්න අපිට දෙයක් හදාගන්න අපි ඒක හරි 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 දෙයක් නම් ඒක නීති විරෝධී දෙයක් නෙවෙයි නා ඒක ගොවිතැනක්ද ඒක හරක් පට්ටියක්ද එහෙම නැත්තම් ඒක වෙන මොකක් හරි කම්පැනි එකක්ද ඇකඩමි එකක්ද කියන එක අදාළ නැහැ ඒකත් මේ ලෝකයට වටින මේ රටට වටින යම්කිසි ඉන්ඩස්ට්‍රි එකක් යම්කිසි ක්ෂේත්‍රයක් බිස්නස් එකක් ෆීල්ඩ් එකක් ඒ නිසා ඒ හැම දෙයක්ම වටිනවා ඉතින් මම කියන්නේ මම ගොවියෙක් නෙවෙයි මම ෆුඩ් මැනුෆැක්චරින් කම්පැනි එක ඕන කෙනෙක් අන්න ඒ විදිහට හිතුවනම් සමාජයේ මිනිස්සු අපිට කියන්නේ මොනවා හිතුවා අපිට ඒ ගැන හිතන්නේ නැතුව අපේ වැඩේ කරගන්න පුළුවන් Thank you. මම පින්තර සමරසේකර